මේ වැඩේ ඇතුලේ අපි පාසල් ළමයින්ට වෙනම කැටගරි එකක් ඕපන් කරා. ළමයි ෆිල්ම් එකක් කරාම ඒක අනිවාර්යයෙන්ම අපි ගන්න ඕන කියන තැන අපි හිටියේ. ළමයෙක්ගේ කතාවක් අපිට බලන්න බැරි වෙනවා කියන්නේ අපේ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ අරමුණ ෆේල් එතනම. හෙඩ්ලයින් එකත් කල් ගියපු හින්දා තමයි ඇත්තටම චිත්‍රපටිය මට සබ්මිට් කරගන්න පුළුවන්න්නේ. නැත්තම් සමහර විට බැරි වෙන්න තිබ්බා. අපි මේ කරන වැඩේ සම්බන්ධව ගොඩනගෙන අනාගතය මේ කරන වැඩෙත් එක්ක සිනමා අනාගතයක් ගොඩනගේවි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා ලොකු විශ්වාසයක් තියෙනවා. හොඳයි ඔබ උදායිරේ සහෘදයාත් එක්කයි මේ සම්බන්ධ වෙ සිටින්නේ. දැන් මට මතක් වුණා පැරණි සංස්කෘත ග්‍රන්ථවල තිබෙනවනේ රසේ සාරං චමත්කාරං කියලා. ඒ කියන්නේ රසයද චමත්කාරයද? අපි ජීවිතේ අනුභව කරන්න ඕන මේ දෙකෙන් මොකද්ද? රසයද චමත්කාරයද? කෙනෙක් කියන්නට පුළුවන් රසය තමයි වඩා වැදගත් කියලා. තවත් කෙනෙක් කියන්න පුළුවන් නෑ චමත්කාරය තමයි වඩා වැදගත් වෙන්නේ කියලා. ජීවිතයට අත්‍යවශ්‍යම දෙකක් තමයි රසය සහ චමත්කාරය. කොහෙන්ද මේක ඉන්නේ? කොහෙද මේක තියෙන්නේ? ඕනම මිනිසෙක් ළඟ රසයයි චමත්කාරයයි දෙකම තියෙනවා. ඒක හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. කලාකරුවා කියලා කියන්නේ එහෙම පුද්ගලෙක්. ඒක හඳුනාගත්ත පුද්ගලෙක්. හැබැයි මේකට හරි වටිනාකමක් අපි ලබා දෙනවා නම් ඒ කලාකරුවා ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙන පුද්ගලයන් බවට පත් වෙනවා. ඕනම රටක තරුණයන් කියලා කියන්නේ ඒ රටේ කොඳුනාරටියනේ. එතකොට ඒ රටේ කලාව තමයි ඒ රටේ හෘද ස්පන්දනයේ බවට පත් වෙන්නේ. මේ හෘද ස්පන්දනයේ වේගය කෙනෙක් හඳුනා ගන්නවා නම් මේ කොඳුනාරටියේ හෙවත් තරුණ පරම්පරාව ජව සම්පන්න රසකාමී තරුණ පරම්පරාවක් බවට පත් කරන්නට පුළුවන්. මේක කරන්න උත්සාහ කරපු පිරිසක් ඉන්නවා අපේ රටේ. ඒ අතුරින් පසුගිය කාලේ ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධානය වෙනවා. මේ හරහා ලංකාවේ හතර කොනේ සිටින කිසිම සිංහලද ඒ පුද්ගලයා දෙමළද නැත්නම් මොන භාෂාවකටද අයිති වෙන්නේ මේ කිසිම දෙයක් හිතන්නේ නැතුව මේ අයගේ තිබෙන්නා වූ චිත්‍රපටවලට තිබෙන්නා වූ උනන්දුව හේතු සාධක කරගෙන ඒ අය වෙනුවෙන් විශේෂිත වූ සම්මාන උළෙලක් පැවැත්තුණා. අපි අද දවසේ මේ සූදානම් වෙන්නේ අන්නේ සම්මාන උළෙල පිළිබඳව ඒ අයගේ ඉදිරි අනාගතය පිළිබඳව ඒ අය සකසන්නට යම් කිසි විදිහකින් තීරණ අරගෙන තිබෙනවාද මේ කියන දේවල් පිළිබඳව කතා බහ කරන්නට අපි හිතුණා අද දවසේ උදායිරේ සහෘදයා මේ ඉඩ මේ විදියට වෙන් කරන්න. ඒ වෙනුවෙන් ජාතික තරුණ චිත්‍රපට උළෙලේ ජාතික සම්බන්ධීකාරක විදියට කටයුතු කරපු කටයුතු කරන තවමත් මහේල හෙට්ටි ආරච්චි අපි සම්බන්ධ කරගත්තා. අයබෝන් මහේල. ඒ වගේම මහේලත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රභාෂ්වර දෙව්මින. ප්‍රභාෂ්වර කියලා කියන්නේ මේ චිත්‍රපට උළෙලේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරලා සම්මානයක් දිනපු පාසල් ශිෂ්‍යෙක්. ඉතින් අපි ඔහුවත් සම්බන්ධ කරගත්ත ප්‍රභාෂ්වරගෙම දැනගමු එ මොකද්ද කියලා. අයබෝන්. අයබෝන්. හරි දැන් මේ මහේල ලොකු වැඩක් කරලා පොඩි විවේකයකින් ඉන්න දැන් නේ. දැන් අපි ඒ විවේකයට උපරිම ඕනනම් තව සුමානක් දෙකක් දෙන්න. විවේකයෙන් ඉන්න ඕන දෙයක් නෙමෙයි. තව බොහෝ දේවල් තිබෙනවා ඔබ වගේ තරුණයන්ට අපේ රටේ සිනමාව වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කරන්න. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. නමුත් මහල මට ඉස්සෙල්ලම අහන්න හිතුණා. දැන් ලංකාවේ හතර කොනේ ඉන්න මිනිසුන්ගේ නිර්මාණ ඔබ මේ චිත්‍රපට උළෙල සඳහා ගන්නෙ මට ඉස්සෙල්ලම අහන්න තිබුණ ප්‍රශ්නේ තමයි මේක ඇතුලේ කඳුළු කතා ගොඩක් තියෙන්නේ නැති. මතකේ තියෙනවාද එහෙම ලොකු දේවල් ටිකක් හරි බරක් සමහර දේවල් හදවතට ඒ කියන්නේ දරුණු විදිහට දැනෙච්ච කතා වේදනා සමහර නිර්මාණ කරද්දී සමහර නිර්මාණකරුවන්ගේ දුරකට නැමතුම් වෙනකොට දැනෙච්ච හැඟීම් අපි කියනවා මේ රෝම කූප කෙලින් වෙච්ච සිදුවීම්. මං කැමති ඉස්සෙල්ලා මෙතනින් අපේ කතාව ආරම්භ කරගන්න. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. මේ ඔව් ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොටම අපි දන්නවා මේ කෙටි චිත්‍රපට සහ චිත්‍රපට කියන කෑල්ල සහ අනිත් පැත්තට තරුණ කියන කෑල්ල ආවම කොච්චර ස්ට්‍රගල් එකක්ද මේ ළමයි කරන්නේ කියලා. මොකද මමත් තරුණ කෙටි චිත්‍රපට කරුවේ. එතකොට අපි මේ වැඩේ පටන් ගන්නෙ ඒ නිසාමයි. ඒ වගේ කතා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ අපිට මේ වැඩේ ඇතුලේ අපි පාසල් ළමයින්ට වෙනම කැටගරි එකක් ඕපන් කරා. එතකොට ඒ කැටගරි එක ඇතුලේ අපිට මේ අපි අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් වලට ලියුම් යවුවා ලංකාවේ විදුහල්පතිවරුන්ට අපි කිව්වා මේ ළමයින්ට උදව් කරන්න සහ ළමයින්ට වෙලාව දෙන්න කියලා චිත්‍රපටි කරන්න.
අපිට ඉතාමත්ම දුෂ්කර පළාත් වලින් ඇමතුම් ආවා ඒ කියන්නේ කොළඹ පදිංචියේ තියෙන ගුරුවරු උගන්වන්න මේ ඉතාමත්ම දුෂ්කර පළාත් වලට ගිහිල්ලා ඒ ගුරුවරු මේවා දැකලා සමාජ මාධ්‍ය වලින් වෙන්න පුළුවන් ඉස්කෝලට ගිහපු ලියුම නිසා වෙන්න පුළුවන් මේවා දැකලා කොළඹ ඉඳලා Tamange යාළුව එකතු කරගෙන ගිහිල්ලා අර ඉස්කෝලේ ළමයි එක චිත්‍රපටි කරපු දේවල් අපිට දකින්න ලැබුණා. තව ළමයි අපිට කතා කරලා කියනවා ඒ කියන්නේ ඩෙඩ්ලයින් එක අපිට පහු කරලා දෙන්න සතියක් දෙකක් මොකද මේ කැමරාවත් අරගෙන එළියට බැස්සක මං තාත්තා ගහනවා බනිනවා තාත්තා හෙට තමයි මේ ගෙදරින් එළියට යන්නේ අයියේ වැඩට යන්නේ මට හෙට තමයි ෆිල්ම් එක කරලිවර කරන්න පුළුවන් ඩෙඩ්ලයින් එක දවස් දෙකක් විතර පස්සර දාලා දෙන්න බැරිද එහෙම ළමයි ඉන්නවා අනිත් පැත්තෙන් ගොඩාක් ළමයින්ගේ අපිට තිබ්බ ප්‍රශ්නක් අපේ ගොඩාක්ම අපිට චිත්‍රපටි බාරගත්තේ ඩිජිටල් ක්‍රමහරහා. එතකොට ඔන්ලයින් සබ්මිෂන්ස් අප්ලෝඩ් ඉන් ෆිල්ම් ෆ්‍රීවේ මේ වගේ පාත් එක තමයි අපේ සබ්මිෂන් ප්‍රොසෙස් එක ගොඩක් දුරට ගියේ. නමුත් අවසාන දවස්ට ගිය අපිට ළමයින්ගේ නැමතුම් ආවා ඉතාම දුෂ්කර පළාත්වල ඩේටා පහසුකම් නැහැ. අන්තර්ජාල පහසුකම් නැහැ. සිග්නල් නැහැ. මේ දේවල් නැතුව ෆිල්ම් අප්ලෝඩ් කරන්න විදියක් නැහැ කියලා. එතකොට අපිට සිද්ධ වුණ අපේ වැඩ කරන අය ඒ ආසන්න දිස්ත්‍රික්ක වලට ප්‍රධාන නගර වලට ගිහිල්ලා මේ ෆිල්ම් අරගන්න. ඉතින් දැන් ඔබගේ නියෝජිත කණ්ඩ? ඔව්. ඉතින් මේ වගේ කතා තියෙනවා ගොඩක්. මොකද අපිට ඕන වුණේ ඇත්තටම ළමයි ෆිල්ම් එකක් කරාම ඒක අනිවාර්යයෙන්ම අපි ගන්න ඕන කියන තැන අපි හිටියේ ඒක ප්‍රොසෙස් එක අපිට ඩිජිටල් වෙන්න පුළුවන් ඒක යාලට අමාරු වෙන්න පුළුවන් මොකද අපිට මෙන්න මේක තමයි පාර මේකෙන් විතරයි එන්න පුළුවන් කියලා ස්ට්‍රික්ට් වෙලා ඉන්න පුළුවන් නමුත් ඒකෙන් අපිට ඕන අරමුණෙෂ්ට වෙන්නේ නැහැ මොකද ළමයේගේ කතාවක් අපිට බලන්න බැරි වෙනවා කියන්නේ අපේ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ අරමුණ ෆේල් එතනම ඒකින්ද පුළුවන් තරම් බැලුවේ ළමයි ෆිල්ම් එකක් කරාද මේ වෙනුවෙන් එයාට මේක සබ්මිට් කරන්න ඕනද අපි කෙදරට ගිහිල්ලා හරි ෆිල්ම් එක ගන්නවා කියන අදහස හිටියේ අපි ඒක කරා ලංකාව පුරාම විසිරුණු පැතිරුණු නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට 200කට ආසන්න ප්‍රමාණයක් අපිට එකතු වුණා මේ වැඩේ ඇතුලේ. එයින් මම හිතන්නේ 60ක් 70ක් විතරම කෙටි චිත්‍රපට මේ වෙනුවෙන්ම නිර්මාණය වුණු කෙටි චිත්‍රපට මේ ප්‍රභාස්වරගේ කෙටි චිත්‍රපටයත් ඇතුළුව. විශේෂයෙන්ම පාසල් ලංසෙන් අපිට කෙටි චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවක් ආවා. ඒ 50න් මම හිතන්නේ 40කට ආසන්න ප්‍රමාණයක් අපේ තරංගයේ වෙනුවෙන්ම නිර්මාණය වුණු කෙටි චිත්‍රපටේ. ඉතින් හරි සතුටුයි. මේ අපි වැඩේ කරපු විදිය ගැන පළවෙනි අවුරුද්දට සහ අපි බලාපොරොත්තු සහගතයි ඉදිරි අවුරුදු වල අපි කොහොමද වැඩේ කරන්නේ කියන එක ගැන. දෙව්මින දැන් කැමති මොකක් කියනද? ප්‍රභාස්වර කියනවා දෙව්මින කියනවා ප්‍රභාස්වර කියනවා. හරි. ඉස්කෝලේ ගොඩක් දන්නේ ප්‍රභාස්වර කියනවාද? හරි. එහෙනම් ප්‍රභාස්වර මට කියන දැන් මොකද්ද කරපු චිත්‍රපටය කෙටි චිත්‍රපටය කොහොමද ඒක නිර්මාණය වුනේ? කෙටි චිත්‍රපටිය ගැන කියනවා නම් කලින් ඉඳන් තිබ්බ පොඩි ටාගට් එකක් තිබ්බ මම කෙටි චිත්‍රපටියක් කරනවා කියලා. ඉතින් මේ නැෂනල් යූත් ෆිල්ම් ෆෙස්ටිවල් කියලා මේක දැක්කට පස්සේ මම මුලින්ම දැක්කේ Facebook එකෙන්. Facebook එකෙන් දැක්කට පස්සේ අර කලින් තිබ්බ ටාගට් එකේ හින්දා මට හිතුණා මේකට ෂෝට් ෆිල්ම් එකක් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම දැන් අපි පාසල් කැටගරි එක කිව්වට ඇත්තටම පාසලක් සම්බන්ධ වෙලා නෙමෙයි මගේ චිත්‍රපටි කරේ. ඒ කියන්නේ මොකද ඇත්තටම පාසලත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. එතකොට මේක ක්‍රූ එකක් නැහැ ඇත්තටම මායි නංගී තමයි වැඩිපුරම මේක ඇඩිට් කරේ. ඒ කියන්නේ නංගී තමයි ඇඩ් කරන්නේ. එතකොට අනිත් එක මේක මගේ ලොකු එක්ස්පෙරිමන්ටල් වැඩක්. ඒ කියන්නේ කලින් ඉඳන් තිබ්බ ආසාවක් මම මෙහෙම කොහොමද ඒක කරන්න කියලා තිබ්බ එකක් තමයි මේ මම එක්ස්පෙරිමන්ටල් වැඩ තමයි මේ කරේ. කොහොමද ස්ක්‍රිප්ට් එකක් ලියනවද? කොහොමද ඒක හැදෙන්නේ? ඒ කියන්නේ අර දැන් ස්ක්‍රිප්ට් එක ලියන්නේ මම ඕක දකින්නකොටත් මම ඔලව ලියන්න ඔන්න මෙන්න තියලා තමයි හිටියේ. ඒ කියන්නේ ඊට පස්සේ ඔලව ඉවරුණාට පස්සේ තමයි මම ස්ක්‍රිප්ට් එක එහෙම ලියන්න ගත්තේ. ඉතින් ස්ක්‍රිප්ට් එකත් එක්ක ස්ක්‍රිප්ට් එකත් ටික දවසකින් ලියලා අනිත් එක දැන් මහලයියත් කිව්වා වගේ අර මේ ඩෙඩ්ලයින් එක තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් උනේ. මොකද මට පොඩි කාලයක් මදි. ඇත්තටම ස්ක්‍රිප්ට් එක ලියලා ඔය වැඩේ කරගන්න එඩිට් එකත් එක්ක ටිකක් අර කාලය ඇත්තටම මදි වගේ එකක් වුණා. පස්සේ තමයි ඩෙඩ්ලයින් එකත් කල් ගියපු හින්දා තමයි ඇත්තටම චිත්‍රපටිය මට සබ්මිට් කරගන්න පුළුවන්. නැත්තම් සමහර විට බැරි වෙන්න තිබ්බා. එතකොට ෆිල්ම් එක ගැන කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ස්ක්‍රිප්ට් එකේ ඉඳන් එඩිට් එක වෙනකන් මම කරේ. නංගි තමයි ඇක්ට් කරන්නේ ඒකේ. එහෙම තමයි ඉතින් ෆිල්ම් එක කරේ.
මහේල ඇයි මෙයාගේ අනාගතය ගැන හිතන්න හිතුනේ මොකද්ද හේතුව මොනවාද ලැබෙන්නේ කියලා දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ පළවෙනිම දේ මම මිනිස්සෙක් විදිහට විශ්වාස කරනවා ජීවත් වෙලා මේ කියන්නේ අපි දන්නේ කවදා අපි නැති වෙයිද කියලා ජීවත් වෙලා මේ ඉවර වෙලා අපි මෙතනින් යනකොට අපිට අර ෆුට් print එකක් තියලා යන්න ඕන කියලා අපි මොනව හරි කරා කියලා මං ආසම විශේෂ සිනමාව මං ආස ඒකට මගේ පැෂන් එක ඒක මම හිතන විදිහට මගට උනත් තියෙන සිනමාව ගැන මට මම කෙටි චිත්‍රපටි කරනවා ඒ කියන්නේ ෆීචර් එකක් සම්බන්ධව අපි කතා කරගෙන යනවා සමේ අවුරුද්දේ ෆයිනල් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වැඩ ඒ පැත්තෙන් යනවා නමුත් මට මේ ස්ට්‍රගල්ස් ගැන අදහසක් තියෙනවා ළමයින්ගේ ඒ කියන්නේ අපේ රටේ අපි කතා කරමු ඒ කියන්නේ සිනමා අධ්‍යාපනය ගැන අපිට ප්‍රශ්න තියෙනවා සිනමා ෆෙස්ටිවල්ස් නැතිවීම ගැන අපිට ප්‍රශ්න තියෙනවා ළමයෙක්ට මොකක් හරි ශිෂ්‍යත්වයක් ලැබුණා මේකට ගවර්න්මන්ට් එකෙන් මොන වගේ උදව්වක්ද ලැබෙන්නේ කියන එක ගැන ප්‍රශ්න තියෙනවා අපි හරි ප්‍රශ්න තියෙන රටක් සිනමාව කරන්න ගත්තොත් ඒ ප්‍රශ්න අපිට දහගුණයකින් විතර වැඩි වෙන රටක් එතකොට මට जनाधिपति लेखम कार्यालय हरहा अपीट कि बेवागे प्रोजेक्ट बारगन खेम की अभी किसीम वेलावक देसरे अक्तन कटियत करें मुखद मेक अपीट लघु उदौन निशा अपे अपे स्ट्रगल्स वलट म इसर हट इन इन तरण परंपरा वर्ड चुट्ट खरी अपीट पुलवाण पोड़ी महारी सहने अक्वेन स्ट्रगल्स टीका अडू करा मम इतन एक अपीट करण पुलवाण होंद दया सह मे अपी मे करण वेडे සම්බන්ධව ගොඩනගෙන අනාගතය මේ කරන වැඩෙත් එක්ක සිනමා අනාගතයක් ගොඩනගේවි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා ලොකු විශ්වාසයක් තියෙනවා ඒ කියන්නේ අපේ බලාපොරොත්තු තියෙන අවුරුදු 10කට පස්සේ ගොඩනගෙන සිනමාව ගැන මොකද අපි දන්නවා අවුරුද්දකින් දෙකකින් සිනමාව වගේ දෙයක් හදන්න බෑ මේ ළමයි එක්ක වැඩ කරලා දැන් ප්‍රභාෂරට අවුරුදු 17යි වයස මේ ළමයි එක්ක තව අවුරුදු 5ක් 6ක් අපි වැඩ කරන්න ඕනේ යාලට අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. එතකොට එයාලත් එක්ක තව තව ප්‍රොජෙක්ට්ස් කරන්න එයාලව දිරිගන්වන්න ඕන. එයාලට ෆන්ඩ්ස් ලැබෙන ක්‍රමවේදයක් හදන්න ඕනේ. මේ වගේ ලොකු අදහස් ටිකක් අපිට තියෙනවා. එයාලත් එක්ක අවුරුදු 10ක් විතර එක දිගට වැඩ කරාට පස්සේ අපිට මෙතනින් හැදෙන සිනමා වේදියෝ ටිකක් සිනමා කරුවන් ටිකක් අපේ රටේ අපි කතා කරන කමර්ෂල් සිනමා වැටලා කියලා කතා කරනවා මැද මඟුතේ සිනමාව නැහැ කියලා කතා කරනවා මේ වගේ ගොඩක් දේවල් අපි කතා කරනවානේ ඒ ප්‍රශ්න ටිකට විසඳුම් දෙන්න යම් තරමකින් හරි විසඳුමක් වෙන්න පුළුවන් කම ලැබෙවි කියලා මම විශ්වාස කරනවා මෙතනින් හැදෙන සිනමා කරුවන්ට එතකොට අර මේ ෆුට් print එකක් තියලා යන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා මේ මෙතනින් යද්දි මේ ලෝකෙන් යද්දි දැන් ඇත්තටම මහල ඔබත් කෙටි චිත්‍රපට කරුවෙක් එතකොට ඔබ ඔය කියන සිනමාවට යම් කෙසේ විදිහකින් දායකත්වයක් සැපයීම මේ අයගේ අනාගතයට හෙට දවසට පොඩි දිර්දීමක් දීම එතකොට උත්තේජනයක් ලබා දීම හරහා සිනමා වෙනුවෙන් හොඳ දෙයක් වෙයි කියලා හිතලා තමයි මේ වගේ දෙයකට අපි කියන්නේ ෆවුන්ඩේෂන් එක පළවෙනි අත්තිවාරම හරියට සකසන්නට උත්සාහ කරන්නේ ඔබ ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කියන්නේ ඍජු සම්බන්ධතාවයකින් ඊට පස්ව තමයි මම හිතන්නේ අනිත්කුත් අමාත්‍යංශ කිහිපයක් ඔබත් එක්ක එකතු වෙන්නේ එතකොට මේ කරන දේ ඇතුලේ මොකද්ද තියෙන වෘත්තිමය භාවය දැන් මම කියන්නේ සිනමාව ඇතුලේ සිනමා කරුවන්ට වෘත්තිමය භාවයක් නැහැ කියලා කියනවා හෙට දවසක් අනාගතයක් නිර්මාණය වීම චිත්‍රපටයක් නිර්මාණය කරපු පමණින් කැටි චිත්‍රපටයක් නිර්මාණය කරපු පමණින් මම හිතනවා ඒක ඔබට මේ අත්දැකීම් ඇති නිර්මාණය කරපු පමණින් මොකද්ද අපේ රටේ ගොඩනගෙන වෘත්තිමය භාවය එතකොට සම්මානය දිනු පමණින් ඔහුට හෝ ඇයට ගොඩනගෙන මොකද්ද වෘත්තිමය භාවය නා එතකොට ඒ සම්මාන දීව පමණින් ලෝකයේත් එක්ක අපි යාවත් කාලින වෙනවද නැද්ද? එතකොට ඒ හරහා මොකද්ද කොට නැගෙන වෘත්තිමය භාවය? මේක ගැන මම දැනගන්නද කැමති. ඔව්. මම හිතන්නේ ඉතමත් හොඳයි අපි මේ කතා කරන එක. මොකද අපි මේක ගොඩක් හංගලා තියාගන්න මේ විෂයක් මේ 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 මාතෘකාව ඇතුලේ. දැන් අපි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොටම අපිට තිබ්බ අරමුණක් තමයි අපේ රටේ සිනමාව සම්බන්ධ වෘත්තිමය භාවයක් නැහනේ. කියන්නේ මම හිතන්නේ අපේ රටේ වෘත්තියක් විදියට සිනමාව කරන අය හිටියට සිනමාව වෘත්තිය කරගත්තු අය අඩුයි සිනමාව විතරක් වෘත්තිය කරගත්තු අය මං හිතන්නේ අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩුයි මේ එතකොට අපි කොහොමද ළමයින්ට කටක් කරලා කියන්නේ රජයක් හරි රජේ හරි ව්‍යාපෘතියක් විදියට චිත්‍රපටි කරන්න කියලා මේ වගේ පසුබිමක් ඇතුලේ එතකොට අපේ අදහස වෙන්නේ අපේ අරමුණ වෙන්නේ මේක ඇතුලේ මේකෙන් පියවරෙන් පියවර ගිහිල්ලා ළමයින්ට අපි මුලින්ම කැම්පේන් එක කරන්නේ අපේ ප්‍රොමෝෂන් කැම්පේන්ස් යන්නේ චිත්‍රපටි කරන්න කියලා.
කියන්නේ gederin බණිනව ළමයින් චිත්‍රපටි කරන්න එපා කියලා මොකද ඊට වඩා අම්මල තාත්තල කැමති jobs ලංකාවේ තියෙනවා එතකොට ඉස්කෝලෙන් බණිනව චිත්‍රපටි කරන්න එපා කියලා අතරම ලංකාවේ ඉස්කෝල වලින් ගොඩක්ම ළමයින්ව මේ අදිනව චිත්‍රපටි කරන එකෙන් එලියට ඊට පස්සේ ලංකාවේ මේ ගත්තොත් relationships ගත්තොත් ඊට පස්සේ husband and wife ගත්තොත් Tamange මහත්ය චිත්‍රපටයක් කරනවා කියන එක අපි දකින්නේ කලාකරුවෙක් කියන එක ලංකාවේ වෘත්තියක් විදියට දකින්නේ නැති රටක්. එතකොට හරි බයක් තියෙනවා උන්ට. කොහොමද මාසෙකට වියදමක් එන්නේ හරියට ස්ථිරසාර කොහොමද ජීවත් වෙන්නේ කොහොමද මේ මිනිස්සුත් එක්ක අනාගතයක් ගොඩනගා ගන්නේ. මේ වගේ ප්‍රශ්න තියෙන රටක් අපි. එතකොට අපිට බෑ මේ ව්‍යාපෘතිය ඇතුළෙන් මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුම් හදන්න. නමුත් අපිට පුළුවන් මේ ළමයි ටික එකතු කරගෙන මේ ළමයි ටිකට ටිකේ තියෙන බය නැති කරලා ගවර්න්මන්ට් එකෙන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඔයාලා බය නැතුව චිත්‍රපටි දාන්න අපි ඔයාලට වර්ක්ෂොප්ස් කරනවා. අපි ඔයාලත් එක්ක ඉන්නවා අපි ඔයාලට ස්කෝලර්ෂිප්ස් දෙන්න පාත් එකක් හදනවා අපි ඔයාලට ඉස්සරහ ප්‍රොජෙක්ට් වලට ෆන්ඩ් කරන්න පාත් එකක් හදනවා අපි ඔයාලගේ වැඩ පෙන්වන්න ප්ලැට්ෆෝම් එකක් හදනවා අපි ඔයාලට සම්මාන දෙන්න ප්ලැට්ෆෝම් එකක් හදනවා අපි හැම අවුරුද්දකම මේක කරනවා කියන පණිවිඩය ඔලුවට යවලා මේ චිත්‍රපටි කරන්න තියෙන බය චිත්‍රපටි කරන්න තියෙන දෙගිඩියාව වැනෙන ගතිය දෙපැත්තට වැනෙන ගතිය නැති කරන්න අපිට මේ ව්‍යාපෘති හරහා පුළුවන් වෙයි කියලා අපි හිතුවා නමුත් අර ඕවර්ඕල් කතාව තව මෙහෙමයි ඒක මම හිතන්නේ අපිට මේ 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 සෙටින් එක ඇතුළේ විසඳන්න පුළුවන් කියලා නමුත් අපිට මේ පාත් එක ඇතුළේ ඉස්සරහට යනකොට අපිට යම් දවසක් ඒවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා අපිට සිනමා කරුවන්ට කලාකරුවන්ට වෘත්තිමය භාවයක් තියෙන සහ ඔවුන්ට ඒ විදිහට සලකන දැන් ඔබ ඔය කියන දැන් ඔබ ඔය කියන කාරණාව දැන් එතකොට කෙනෙකුට කියනවා නම් මේක ඇතුලේ ඔය ඔය ප්‍රශ්නවලට විසඳුමක් අනාගතේ ලැබෙන්නට පුළුවන් කියලා. එහෙනම් ඔබ ඇතුළු කණ්ඩායමට දැන් මේක ජාතික තරුණ චිත්‍රපට උළෙලක් විදිහට සංවිධානය වෙන්නේ. එතකොට මේක ඇතුලේ තියෙන ප්‍රමිතිය මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් මේක අනිකුත් අමාත්‍යංශ කිහිපයක් සම්බන්ධ කරගෙන කරන්නේ. එතකොට අපි දන්නවා ජාතික චිත්‍රපට සංස්ථාව ඉන්නවනම් වගකීතු ආයතනය. තරුණ සේවා සභාව ඉන්නවනම් වගකීතු ආයතනය. එහෙමත් නැත්නම් සංස්කෘතික අමාත්‍යංශයේ ඉන්නවනම් ඒක වගකීතු ආයතනයක්. ඒ හරහා තමයි ඔය කියන දේවල් හැදෙන්නේ. අපි දන්නවා ඉන්දියාවේ සත්‍යජිත් රේ එකේ තමයි ඉගෙන ගන්නවා නම් කෙනෙකුට සිනමා පිළිබඳ ඉගෙන ගන්න තියෙන හොඳම පාසල. ඒ රටේ ගවර්න්මන්ට් එකෙන් සහ අනිකුත් දේවල් වලින් හොඳම දේවල් ලැබෙනවා. හැරුණාම කලා විෂයන් ඉගෙන ගන්නවා ශාන්තිනිකේතන. ඒතර අපේ රටේ එහෙම දෙයක් නැහැ. එතකොට මම අහන්නේ කොහොමද මේ විශ්වසනීයත්වය ලබා දෙන්නේ දැන් මේක සමහරට කෙනෙක් හිතන බලා මේ සම්මාන වලත් තිබ්බා හෙටින් පස්සේ ඊගව අවුරුද්ද නම් ඒක නැති වෙන්න පුළුවන්. ඒතර මම අහන්නේ මේ විශ්වසනීයත්වයේ ෆවුන්ඩේෂන් එකට ඔබ මොකද කරන්න උත්සාහ කරන්නේ? අපේ ප්‍රොජෙක්ට් එකත් එක්ක ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක් එකතු වෙලා ඉන්නවා. පළවෙනිම දේ වෙන්නේ මේක ලංකාවේ මුල් පුරවැසියාගේ අදහසකින් නිර්මාණය වෙන වැඩක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ. එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය තමයි මේ වැඩේ සම්බන්ධව මුල ඉඳන් අග වෙනකම්ම අපිට ෆන්ඩින් සපයන ආයතනය. එතකොට ඒකත් එක්ක ජනමාධ්‍ය අමාත්‍යංශය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ලංකාවේ චිත්‍රපටි සම්බන්ධව තියෙන ප්‍රධානතම ආයතනය ජාතික චිත්‍රපටි සංස්ථාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව මම හිතන්නේ මේක සම්බන්ධව ඔය ආයතන තුන එකතු වෙනකොට අපිට ලොකු ප්‍රමිතියක් හැදෙනවා. කියන්නේ රාජ්‍ය ප්‍රමිතියක් හැදෙනවා. නමුත් මම හිතනවා එතනින් එහාට ගියපු දෙයක් මේක ඇතුලේ අපිට පෙන්වන්න පුළුවන් වෙනවා කියලා. මොකද අපි මේක කරන්නේ තරුණ චිත්‍රපටවල කරන්නේ තරුණ කණ්ඩායමක් අපි. එතකොට මේ කණ්ඩායම කොහොමද මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ, අනවුන්ස් කරේ, එතනින් දැන් කොහොමද මේ ප්‍රොජෙක්ට් එක ප්‍රොමෝට් කරේ, එතනින් දැන් කොහොමද මේ ප්‍රොජෙක්ට් එක ළමයින්ට ගොඩක් දේවල් දීලා අන්තිමට වෝට් සෙරමනි එකක් කරලා ඉවර කරේ, සහ එතනින්දන් කොහොමද අපි හිතාගෙන ඉන්නේ මේ තරුණ නිර්මාණකරුවන් එක්ක අනාගතයක් ගොඩනගා ගන්න කියන ඒ සම්පූර්ණ කතාව ඇතුලේ මම හිතන්නේ අර රාජ්‍ය ආයතන තුන සම්බන්ධ වීමට වඩා විශ්වාසයක් තරුණ පරම්පරාව ඇතුලේ අපිට ගොඩනගිලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිත් එක්ක භාෂා භේදයකින් තොරව, ජාති භේදයකින්, ආගම් භේදයකින් තොරව ලොකු තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා. එතකොට අපේ තේරුණු චිත්‍රපට අවසාන ලයිස්තු අරගෙන බැලුවම හොඳටම පේන්න තියෙනවා මේ වරයිටි එක. මේ මේ කොච්චර වෙනස්කම් සහිත චිත්‍රපටි, කොච්චර ජෝන්රාස් වෙන්න පුළුවන්, භාෂාවල් වෙන්න පුළුවන්, ඒ දේවල් වල වෙනස්කම් සහිත චිත්‍රපටි අපි එකතු කරගෙන තියෙනවාද කියන එක. මම හිතන්නේ මේ ව්‍යාපෘතිය
අපි අරගෙන බැලුවොත් අපේ සෝෂල් මීඩියා පේජස් ටික අරගෙන බැලුවොත් තාමත්ම තරුණ පරම්පරාවේ ආකර්ෂණයට ලක්ුණු ව්‍යාපෘතියක් සිනමාව කරන තරුණ පරම්පරාව අතරේ මේ විශ්වාසය පරිස්සම් කරගන්න වගකීම අපිට තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ ඒ වගකීම ලොකු වගකීමක් සහ මම හිතනවා අපි ඒක මේ කරනවා සහ කරන්න සැලසුම් සකස් කරමින් ඉන්නවා. අපි තාමත් ඉක්මනින් අපේ දෙවනි අදියර පටන් ගන්නවා, දෙවනි අවුරුද්ද පටන් ගන්නවා. මේ මේ අවුරුද්දේ පෙබරවාරි වෙද්දී අපි අපේ අලුත් ව්‍යාපෘතියේ මේ අවුරුද්දට පටන් ගන්නවා. හරි, අපි ජාතික චිත්‍රපට උළෙල පිළිබඳවයි කතා බහ කරමින් සිටියේ. එයාගේ ඉදිරි සැලසුම් පිළිබඳව අපි කතා බහ කරමු. අපි නම් කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙමු. විරාමයෙන් පස්සේ ඔබ නැවතත් උදායිරේ සහෘදයත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි ජාතික චිත්‍රපට තරුණ ජාතික චිත්‍රපට උළෙල පිළිබඳවයි කතා බහ කරමින් සිටියේ. පසුගිය දිනක පැවැත්වුණු එහි ජාතික සම්බන්ධීකාරක විදියට කටයුතු කරන මහේල හෙට්ටිආරච්චිත්, ඒ වගේම තරුණ නිර්මාණකරුවේ පාසල් ශිෂ්‍යෙක් දෙව්මින ප්‍රභාෂ්වර දෙව්මින අපි සම්බන්ධ කරගෙන මේ කතාව ඉදිරියට ගෙනගිනි. දැන් ප්‍රභාෂ්වර, දැන් මොහොකටද මේ සම්මානය දිනුවේ? දැන් ඒ කියන්නේ මම අහන්නේ මොකද්ද, නම මොකද්ද? දැන් ඔබ කිව්ව නංගිත් එක්ක එකතු වෙලා මේක කරන්න කරේ කියලා. කොහොමද මේ සම්මානය ලැබිච්ච අවස්ථාව පොඩ්ඩක් මතක් කරමු. මේ මගේ මගේ දැන් කෙටි චිත්‍රපටිය නමත් චුට්ටක් මතක් කරමු අපි. කෙටි චිත්‍රපටිය නම Shadows of Sorrow. ඒ අපේ ෂෝට් ෆිල්ම් එකට අවුට්ස් හතරක් හම්බුණා. නංගිට බෙස්ට් ඇක්ට්‍රස්, මට මොස්ට් ප්‍රොමිසිං නිව් කමර් සහ තව බෙස් සිනමටෝග්‍රාෆර්. ස්පෙෂල් ජූරි අවර්ඩ් ෆෝ බෙස් ස්ක්‍රිප්ට්. මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. හිතුවේ නැහැ කවදාවත් මං කරපු මුල්ම ෂෝට් ෆිල්ම් එක මෙහෙම දුරක් එන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් අපි IF කියන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්න ආසාවෙන් ඉන්න ෆිල්ම් මේකර්ස්ලා හැටියට අපි ටිකක් අර ලොකු ලොකු හීන දකින්නවා. අපේ ෆිල්ම් එක බිග් ස්ක්‍රීන් එක පෙන්න ගන්නේ කොහොමද? අපි ඒත් අර හිතනවා අපි කවදා හරි, දැන් අපි YouTube එකේ හැම දකින්නවා ශ්‍රී ලංකාවේ ෆිල්ම් මේකර්ස්ලා ඒගොල්ලොන්ගේ ෂෝට් ෆිල්ම්ස්, ෆීචර් ෆිල්ම්ස් ඒගොල්ලෝ ප්‍රීමියර් කරන බිග් ස්ක්‍රීන් වල. ඉතින් ආසාවක් තිබ්බ කවදා හරි අපිත් ෂෝට් ෆිල්ම් එකක් හෝ ෆීචර් ෆිල්ම් එකක් හරි කරලා එහෙම බිග් ස්ක්‍රීන් එකක ස්ක්‍රීන් කරන්න එහෙම කැමැත්තක් තියේ ඕනම ෆිල්ම් මේකර්ස් කෙනෙක්ට. ඉතින් ඒ චාන්ස් එක ඇත්තටම හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා. ඒ කියන්නේ නැෂනල් යූත් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ඇත්තටම මම මුලින්ම අවෝඩ්ස් ගන්නවා ටාගට් කරේ නැහැ. ඇත්තටම මට ඕන වෙලා තිබ්බ ෆයිනල් රවුන්ඩ් ඇරිලා මොකද්ද බිග් ස්ක්‍රීන් එක බලාගන්න තමයි. ඒක විතරයි මගේ ලොකුම ටාගට් එකක් තිබ්බ. ඊට පස්සේ ඉතින් අවෝඩ්ස් හතරකුත් හම්බුණා අපේ ෂෝට් ෆිල්ම් එකට. ඉතින් ගොඩක් සතුටුයි ඒක ගැන. ඔටි අරන් එන තිබුණා. ඒක නම් නැත්තේ. ගෙදරින් ලැබිච්ච සහය මොන වගේද? ඔව්, ඉතින් ඒක ඉතින් අම්මා දින්නේ අපිට. අම්මා ඇවිල්ලා ඉන්නවනේ. හරි. අම්මගෙන් තාත්තගෙන් තමයි ඉතින් ලොකුම සහයක් හම්බුනේ. මොකද ලොකු ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි, ක්‍රූ එකක් එහෙම නැහැ. අම්මයි තාත්තයි තමයි මුලින් ඉඳන්ම ඉතින් මේකට සපෝට් කරේ. මම ඒ දෙන්න දන්නව කොහොමද, මම පොඩි කාලේ ඉඳන් ඕක ගැන කියනවා. ඉතින් ඒ දෙන්න දන්නව මට මේව ගැන පොඩි අර ෆිල්ම් ගැන පිස්සුවක් වගේ එකක් තියෙනවා කියලා. ඉතින් ඒ දෙන්නව තමයි මට උදව් කරේ. ඒ දෙන්න සහ අපි ෂූට් එක දවසේ පුංචි ලොකු සපෝට් එකක් දුන්නා අපිට ෂූට් එක වෙලාවේ. ඉතින් ඒ කට්ටියත් එක්ක තමයි අපි අම්මයි තාත්තයි පුංචි තමයි මේක ලොකුම සපෝට් එකක් දුන්නේ. මේ ප්‍රභාෂ්වරගේ මේ මට මේ වෙලාවේ මේ S2 එහෙම හොඳට පේනවා. මොකද මේ සමීප වෙන්නේ මම නිසා, මගේ පැත්තල හැරිලා ඉන්න නිසා. මේ ඇස්වල තියෙනවා අලුත් බලාපොරොත්තුවක්. මේ ඇස්වල තියෙනවා සිනමාවට, කලාවට දක්වන ආදරය, සෙනෙහස මොන තරම්ද කියලා. සමහර මැක්ස් කරන්නේ සමහර ශිෂ්‍යයන් අපි වෛද්‍යවරු වෙන්න දඟලනවා, ඉංජිනේරු වෙන්න දඟලනවා. එහෙම වෙන්න ඕනේ, මේ රටේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. හැබැයි වෛද්‍යවරු වෙන මිනිස්සු මේ රට දාලා යනවා කවදා හරි. දැන්ටවත් බහුතර පිරිසක් ගිහිල්ලා ඉත් ඉන්නවා. ඉංජිනේරුවරුත් මේ රට දාලා යනවා. එහෙම ගිය පිරිසක් ඉන්නවා. හැබැයි මේ වගේ මේ කලාකරුවෝ මේ රටේ ඉතුරු වෙනවා. මේ රට කවදරි රසකාමී මිනිස්සු බිහි කරන්නේ මෙන්න මේ වගේ අනාගතේ බිහි වෙන තරු. මොකද මේ අය කවදාකවත් මේ මහ පොළව දාලා යන්නේ නැති මිනිස්සු. ඒක මේ ඇස් වලින් පේනවා. මේ අයගේ අනාගතය ශක්තිමත් කරන්නත් ඕන අපිමයි. ඒ කියන්නේ මේ අපි වැඩිහිටියෝ පරිණත මිනිස්සු, ඒ කියන්නේ පරිණතයි. මම දැක්ක Facebook එකේ දාලා තිනවා පරිණත වීම කියලා වෙනවයි කියලා. කියන්නේ පත නරි වෙනවයි කියන එකයි. අනාගතේ ඉස්සරහට ගියාට පස්සේ, මොකද මිනිසුන්ගේ ලොකු දේවල් උළුවට ගියාට පස්සේ මිනිස්සු වෙනස් වෙනවා. මම කියන්නේ තරුණයෙකුටමයි තවත් තරුණයන් අනාගත මේ යෞවනයන්ට පිළිබඳව හිතන්නට ඉඩ අවකාශ මේ ඔළුවේ සමහර දේවල් මැවෙන්න නිසා හැඟෙන්නේ. ඉතින් මහේල, මේ
මේ කොහොමද මේ අයව යාවත් කාලින කිරීමේ වැඩපිළිවෙල වල එතකොට මේක දැන් අම්බලන්ගොඩ දරුවෙක් මේ එතකොට මේක තව දුරටත් එහාට ගෙන යාම මම කියන්නේ උසරට ගෙන යන එක වෙන පළාත් වලට ගෙන යන එක ඒ වැඩපිළිවෙල වල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ මුලින්ම කියනවනේ මේ ප්‍රභාස්වර මගේ චිත්‍රපටය ගැන මේ ඒ කියන්නේ දැන් මට අවුරුදු 26ක් වගේ වෙනවා මේ අපිත් කෙටි චිත්‍රපට කරන නිරත වෙලා ඉන්නවා මේ ඒ කියන්නේ ප්‍රභාස්වරගේ චිත්‍රපටය අපිට මුලින්ම බලන්න ලැබුණේ ජූරි මණ්ඩලයත් එක්ක අපේ ගෞරවනීය ජූරි මණ්ඩලයත් එක්ක චිත්‍රපටය බලන්න ලැබුණේ චිත්‍රපටය ඉවර වෙනකොට මේ අපිට කවුරුත් ෂොක්ට් ඒ කියන්නේ විශ්වාස කරගන්න අමාරුයි මේ පාසල් ළමයෙක් මේ වගේ චිත්‍රපටයක් කරා කියලා ෆෝන් කොහොමද කරලා තියෙන්නේ කැමරා එක මොකද්ද ප්‍රොෆෙසර් නිකෝන් 750D750 එක මේ ෆොටෝ ෆොටෝ කැමරා එක මේ ඒ කියන්නේ මෙයා ලයිටින්ස් හදලා තිබ්බ විදිය අපි බැලුවා ඊට පස්සේ මේ ටීවී එකක වයිට්ස් වයිට් වෝල්පේපර් එකක් වගේ දාගෙන ඒකෙන් එන සුදු එළිය තමයි මේ අරගෙන තියෙන්නේ ලයිටින්ස් වලට. ඒ වගේ ගොඩක් අර මේ ඉන්ඩි වැඩ ඒ කියන්නේ හෙනම ඉන්ඩි ඉන්ඩි වැඩ ෆිල්ම් එක ඇතුලේ අපි දැක්කා මේ BTS ඇතුලේ. ඉතින් ඒ කියන්නේ මම ප්‍රභාස්වරත් එක්ක කතා කරද්දි සහ එයාගේ ගෙදර ඇයත් එක්ක කතා කරද්දිත් කිව්වේ ඒ කියන්නේ මටවත් ඒ ෆිල්ම් එක ඇතුලේ තියෙන එඩිටින් වල තියෙන ඉවසීම කලර් ග්‍රේඩ් එක සහ සිනමටෝග්‍රැෆි ඇතුලේ තියෙන ඉවසීම කියන්නේ සිනමා කරුවන්ට නැති දෙයක් නේ තරුණ සිනමා කරුවන්ට ඉවසීම කියන එක මට නෑ ඒ ඉවසීම ප්‍රභාස්වරට තරම් සහ මේ මටත් ඒ වගේ concept එකක් ඒ විදිහට execute කරගන්න අමාරුයි පරිම ලස්සන චිත්‍රපටයක් ඉතින් මේ මේ මෙතන තමයි අපේ ඇසෙට් එක තියෙන්නේ කියන්නේ අපි සිනමා කරුවෝ හොයාගෙන යන ගමනේ ඇසෙට්ස් මේ කියන්නේ අපි මෙයාලව සම්පත් විදියට අපි දකින්නවා කියන එකම ලංකාව වගේ රටක මං හිතන්නේ ලොකු දෙයක්. හැබැයි අපිට එතනින් නවතින්න බෑ. මොකද අපි මෙයාලත් එක්ක මේ ඉස්සරහට ගමනක් යන්න ඕන කියන අදහස අපේ තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ දැනට අපි මේ තේරුණු චිත්‍රපටි කරුවන් වෙනුවෙන් අපි වැඩමුළු සංවිධානය කරා. අනිත් පැත්තෙන් අපි මේ චිත්‍රපටි 27ක් අපි තෝරගත් අවසාන වටේට තියෙන චිත්‍රපටි 27ක් මේ චිත්‍රපටි 27 අපි PVR එකේ ස්ක්‍රීනින් කරා දවස් දෙකක් තිස්සේ. ඒක ගැන මම විශේෂයෙන්ම කියන්නුනේ ඒ කියන්නේ මේ මම තරුණ චිත්‍රපටිකරුවෙක් විදියට මට හිණයක් තියෙනවා PVR එක වගේ ලක්ෂරි සිනමා කියන තැනක මේ චිත්‍රපටයක් ස්ක්‍රීන් කරගෙන මට තාම මේක හම්බෙලා නැහැ. හැබැයි මේ අපි මේ ළමයින්ට ඒ චාන්ස් එක අරගෙන දුන්නා. ඒ කියන්නේ අපි හිතුවා මේ එච්චර සෙනගක් එන්නේ නැති වෙයි බලන්න අපි ඔක්කොම සෝෂල් මීඩියා හරහා තමයි මේ අපේ ප්‍රචාරණ වැඩපිළිවෙල කරේ. හැබැයි ෂෝස් හතරක් අපි කරා. ෂෝස් හතරම හවුස්ෆුල් වුණා සහ PVR එකේ ඉඩ නැති වුණා මේ ෆිල්ම්ස් බලන්න. සීට්ස් වල වාඩි වෙන්න ඉඩ නැති වුණා. බිම වාඩි වෙලා තැන් තැන් වල වාඩි වෙලා අර ඉස්සර තීට බලනවා වගේ තමයි අන්තිමට මේ ෆිල්ම්ස් බැලුවේ. ඉතින් මේ ටික දැන් අපි කරලා තියෙනවා. අපි කරන්න ඕන මොනවද කියන එක දැන් කතා කරමින් ඉන්නවා. ඒ අතරේ අපිට තියෙනවා එක අදහසක් තියෙනවා මේ අවුරුද්ද ෆෙස්ටිවල් එක ඇතුළට අපි ගේනවා ඉන්ටර්නැෂනල් ෂෝට් ෆිල්ම් කම්පිටිෂන් එකක්. ඒක හරහා ඉන්ටර්නැෂනල් ෂෝට් ෆිල්ම් බලලා ඒව ජූරි මණ්ඩලයක් යටතේ ෆිනිෂයට ලක් කරලා එයාලව ලංකාවට ගෙනල්ලා එතනින් තෝරගන්න ෆයිනලිස්ට් ලංකාවට ගෙනල්ලා මෙයාලත් එක්ක සම්මුඛ වෙන්න අපේ ඇත් එක්ක එයාලත් එක්ක එකට වැඩ කරන්න ස්ටේජ් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේදී. ඒක තමයි අපි මේ අවුරුද්දේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට දාන ලොකුම අලුත් කොටස. ඊට අමතරව මගේ අදහසක් තියෙනවා අපි මේ ෆිල්ම් ෆෙස්ටිවල් එක කොළඹින් එහාට ගෙනියන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් අපිට මේ අවුරුද්දේ ලැබිච්ච චිත්‍රපටි වලින් ෆයිනල් වෙච්ච චිත්‍රපටි වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජෙෆ්න වලින් අපිට ලැබිලා තියෙනවා. ඒතර අපි කතා කරගෙන යනවා සහ සැලසුම් සකස් කරගෙන යනවා එන අවුරුද්දේ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ෆයිනල්ස් ස්ක්‍රීනින්ස් ටික ජෙෆ්න වලට ගෙනියන්න පුළුවන් ද කියන එක අපි කතා කරගෙන යනවා. ඊට අමතරව මෙතනින් අපි තෝරගත්තු ළමයින්ට අපි හොඳම චිත්‍රපටයට ලක්ෂයක මුදලක් අපි ප්‍රදානය කරනවා. එතනින් එහාට ගියාම සම්මාන සහ සාතික පත්‍ර ප්‍රදානය කරනවා. ලොකු ස්ටේජ් එකක් ජනාධිපතිතුමා ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මුල් පුරවැසියාගේ අත්සන සහිත සාතිකයක් දෙනවා. මේවා හොඳයි. හැබැයි මේවා ප්‍රමාණවත් නැහැ මේ වැඩේ ඇතුලේ. මොකද සාහිතිකයක් කියන්නේ චිත්‍රපටි කරණය ඇතුලේ මම හිතන්නේ නිකන් කොළ කැල්ලක්. සම්මානයක් කියන්නේ නිකන් මොකක් හරි පළකයක්.
එතනින් එහාට අපි මොනවද කරන්න කියන එක අපි කතා කරගෙන යනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ සුවිශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. මෙයාලට මෙතනින් එහාට ගිහලා සිනමා අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් පාත් එකක් හදලා දෙන්න මෙතනින් තේරෙන ළමයි කීප දෙනෙක්ට. මොකද ශිෂ්‍යත්වයක් වගේ. එහෙම වුණොත් ඊළඟ ප්‍රශ්නේ අපි ශිෂ්‍යත්වය දෙන්නේ මොන ආයතනයටද ලංකාවේ තියෙන මොන ආයතනෙින් ඉගෙන ගන්නද ශිෂ්‍යත්වයක් දෙන්නේ? ඒකත් ප්‍රශ්නයක්නේ. එතකොට අපි එතකොට ඇත්තටම ලංකාවේ සිනමා අධ්‍යාපනය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒවා යාවත් කාලීන නොවිච්චක ගැන ප්‍රශ්නයක් තියෙනවා. සහ ඒවායේ ඒවෙන් එළියට එන අයගේ, ඒ කියන්නේ අපි අවුට්පුට්ස් නේ බලන්නේ, එන අයගෙන් සිනමාකරුවන් විදිහට කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද කියන ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නත් එක්ක අපි කතා කරගෙන යනවා ලංකාවේ මේ මෙතනින් තේරෙන ළමයින්ට විදේශ ශිෂ්‍යත්ව අපිට ලබා දෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. එතකොට ඉන්දියාවේ වගේ රටකට තමයි අපිට මූලික අවධානය යන්නේ. ටග්ගාලා පුණේ විශ්වවිද්‍යාලයට අපිට ශිෂ්‍යත්ව දෙන්න පුළුවන්ද කියන එක ගැන වගේ දේවල් ටික අපි කතා කරගෙන යනවා. මට විශ්වාසයක් තියෙනවා, ඒ කියන්නේ අපි මේක පටන් ගන්නකොට අපි හිතුවේ නෑ අපිට මේ තරම් ලොකු විදියකට මේක ඉවර කරන්න පුළුවන් කියලා, සහ මේ තරම් සාර්ථක වේවි කියලා, සහ මේ තරම් විශ්වාසයක් තරුණ පරම්පරාවෙන් දිනා ගන්න පුළුවන්කම අපිට ලැබෙවි කියලා. මේ හිතන ඒවත් සහ මේ කතා කරමින් තියෙන ඒවත් අපි කරනවා. ඒක මට දැන් කිසිම මේ අර අවිශ්වාසයක් නැහැ. ටීම් එකක් ඉන්නවද මේක ඇතුලේ? මේ තාමත්ම මේ කැපවීමෙන් වැඩ කරන ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එක ඇතුලේ ඉන්න අයගේ තියෙන පොදු ලක්ෂණය තමයි කවුරුත් සිනමාව සම්බන්ධව දක්වන උනන්දුව සහ උණ. ඒ කවුරුත් සිනමාකරුවන් වෙන ආසාවෙන් ඉන්න අය, ඒ කවුරුත් කාටත් අර උණ තියෙනවා. එතකොට මේ උණ තියෙන අනිත් අය ගැන එන සංවේදීතාවය, ඒ එම්පති එක අපිට තියෙනවා, අපිට දැනෙනවා. අපිට දැනෙනවා මේ ළමයි කරන ස්ට්‍රගල් එක, මේ ළමයිගේ පවුලේ අය මේ ළමයි දිහා බලන්නේ කොච්චර අවිශ්වාසකින්ද, මේක කොච්චර ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද කියන තියෙන ඩවුට් එක, මේ වගේ ප්‍රශ්න ටික අපි දන්නවා. ඒකින්ද අපි ඔය කතා කරගෙන යන ටික සහ ඔය අපි කරනවා කියලා හිතාගෙන ඉන්න ටික අප මේ අවුරුද්ද ඇතුලේ අපේ සිනමාවල් ඇතුළට ගේනවා. සහ මේක අපි අවුරුද්දක් පතා කරගෙන යනවා. ඒකට අපිට බලා අදහසක් තියෙනවා, අපිට අපි ඉල්ලීමක් තියෙනවා මේකට වෙනම ආයතනයක් අපිට දෙන්න කියන එක, උපදේශක මණ්ඩලයක් අපිට දෙන්න කියන එක. එතකොට මේකට අපිට ප්ලේස් එකක් වෙනම ළමයින්ට අපිට මාසෙකට හැම සතියකම වර්ක්ෂොප්ස් යන ඒ වගේ ආයතනයක් අපිට දාගන්න පුළුවන් නම් අපිට අමුතුවෙන් වෙන වෙනම ආයතන රෙන්ට් කරගෙන මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට අපේ ඇතුලෙන් පොඩි අධ්‍යාපනික මාර්ගයකට ළමයින්ට හදලා දෙන්න පුළුවන් සිනමාව සම්බන්ධව. මේ වගේ වැඩ ගොඩක් අපි කතා කරගෙන යනවා. මම හිතනවා අපි මේ අවුරුද්ද ඉවර වෙද්දී මේ වගේ වැඩසටහනකට ආවම ලබන අවුරුද්ද මුල අපිට ඒ ටික ගැන කතා කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය මට තියෙනවා. එච්චර දුර නොයෑමු මේ අවුරුද්දේම වහපා. ඔව්. 2025 වෙනකන් ඉන්න ඕනේ නැහැ. දැන් ඇත්තටම මේ මහේල ආවේ මේ ආචාර වෙඩිමුරද නැත්තම් මේ වැඩේ යන අතරතුරේ නැත්තම් උද හිස මොලේ හරහා ගිහිල්ලා කෙලවර වෙලා එතනින්ම ජීවිතේ කෙලවර වෙන වෙඩි ප්‍රහාරද කොහොමද ඒව දරාගත්තේ? නෑ, කියන්නේ මේ ඒ කියන්නේ කීම් මම කියන්නේ මේ වගේ අවස්ථාවක් ඉන්නේ කීම් නෑ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් රජයේ ව්‍යාපෘතියක් කිව්වම මේ ගොඩක් අය බයයි අත ගහන්න. සහ අනිත් එක මේ වගේ ව්‍යාපෘතියක් කිව්වම මම හිතන්නේ මේ අපි වගේ මේ අනාගතය ගැන හැමර ලොකුර නොහිතන, ඒ කියන්නේ අපි වගේ අර අපේ තත්ත්වය ගැන මේ කවුරුද අනිත් අය මොනවද කියන්නේ හිතන්නේ කියන එක ගැන නොහිතන මිනිස්සු වෙරෙන මේ වගේ වැඩක් බාර ගනිමි කියලා. මොකද මේ වැඩේ හොඳට ඉවරුණු හින්දා දැන් හොඳයි. නමුත් මේ වැඩේ ඇතුලේ මොකක් හරි පොඩි ගිනි පුළුංගුවක් පත්තු වුණා නම් ඒක යන්නේ මේ විදිහට නෙමෙයි. නමුත් මට කියන්නේ රාජ්‍ය ආයතන තුනක් එක්ක අපි වැඩ කරනවා. එතෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය මත්තංශය සහ චිත්‍රපට සංස්ථාව. එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය මට මුල ඉඳලා මේ වැඩේ අවසානය වෙනකම්ම මේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය සම්පූර්ණ උදව්ව දෙනවා. චිත්‍රපට සංස්ථාව සහ ජනමාධ්‍ය මත්තංශයත් අපිට උදව් කරා ඔවුන්ගේ මට්ටමින්. මෙතන මේ මම හිතන්නේ අපිට තියෙන ලොකුම මේ දේ තමයි අපි ගත්තේ ලොකු අවදානමක්. ඒ කියන්නේ අපි ස්වාධීන කණ්ඩායමක් විදිහට මේ වැඩේ ඇතුළට එන්නේ
අපි ඩීල් කරනවා මම හිතන්නේ අපේ වැඩේ ඇතුළේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට 300කට ආසන්න පිරිසක් වැඩ කරලා තියෙනවා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට. එතකොට අපි වැඩ කරලා තියෙනවා ලංකාවේ ඉන්න සිනමා මේ කරුවන් සහ ඒ ටෙක්නීෂියන්ස්ලා මේ 5000කට ආසන්න පිරිසක් එක්ක සම්පූර්ණයෙන් වැඩ කරලා තියෙනවා. එතකොට මේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මට ඒ කියන්නේ අපි වැඩේ ඉවර කළා අපහු පිටිපස්සට හැරලා බැලුවම කොච්චර කවුන්ට් එකක් එක්ක කොච්චර ඔළු ගෙඩි ගානක් එක්ක අපි වැඩ කරලා තියෙනවද කියලා අපිටවත් හිතා ගන්න බැරි වුණා අවසානයේ වෙද්දි. නමුත් මම හිතන්නේ අපි ප්‍රශ්න කියන්නේ ඕනතරම් ප්‍රශ්න ආවා. ඒ කියන්නේ ෆන්ඩින් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා, අපිට මේ වැඩේ යද්දි මග නවතිනවද නැද්ද කියන වගේ ඩවුට්ස් එන තැන් තිබ්බා. වැඩේ නයින් වෙනවද කියලා වගේ හිතන ඩවුට්ස් තිබ්බා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. සහ මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ අපි අර එන ප්‍රශ්න ටික එලියට කිය කිය ඉන්න එක කරන්න ඕන කියලා. මම ඕන් පාත් සදා ගන්නවා ප්‍රශ්න ටික විසඳ ගන්න සහ මගේ ස්ට්‍රගල් සහ මේ වගේ ප්‍රොජෙක්ට්ස් ඇතුළේ ස්ට්‍රගල්ස් මේ වලින් බේරෙන්න සහ ඒවෙන් සර්වයිව් වෙන්න. ඉතින් අපි මම හිතන්නේ හොඳ මේ මේ පහුගිය අවුරුද්දක් ඇතුලේ කාලය ඇතුලේ තාමත් හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. තාමත් අමාරුයි. තාමත් මම අමාරුයි. දැනුත් මේ පහසු වෙන්නේ මේ ඉන්නේ. ලබන අවුරුද්දෙත් එහෙම්ම පාරක අපි ආවි. හැබැයි අර මේ අවුරුද්දේ 2024. ඔව්. මේ අවුරුද්දෙත් ඒ වගේම පාරක ආවි. මේ හැබැයි අර රැට නිදා ගන්නකොට හරි සතුටක් තියෙනවා. ප්‍රභාස්වරලා ඊට පස්සේ අපි දිනපු අනිත් ළමයි අපිත් එක්ක තාම කතා කරනවා, තාම මැසේජ් කරනවා, තාම ඔවුන්ගේ සතුට පළ කරනවා අපේ වැඩේ ගැන. තාම හැමදාම ෆේස්බුක්ේ ෆොටෝස් දකින්න ළමයි තමන්ගේ පවුලයත් එක්ක සම්මාන මේ පෙන්නනේවා, සම්මාන ගමට අරගෙන ගියපේවා, ඉස්කෝලේට අරගෙන ගියපේවා අපි දකින්නවා. ඒ සතුට තියෙනවා. හැබැයි මහේල ඔබට මට උදව් කරන්න අපි මේ කාලේ ඉතර ලොකු පිරිසක් හිටියේ නැහැ. දැන් මගේ දැන් මෙයාලා හරි යදින් වාසනාවන්තයි. මෙයාලට මෙයාලගේ මට්ටමින් හිතන්න පුළුවන් මේ තරුණයන් පිරිසක් ඉන්න එක පිළිබඳව මගේ දැන් අපිට තිබුණේ දැක ඇස් දෙකෙන් දැකලා සතුට වෙලා ඒකෙන් ජීවිතයක් අරගෙන ඒක උත්තේජනයක් බවට පත් කරගෙන ඒක ජීවිතයේ අත්දැකීමක් බවට පත් කරගෙන නිර්මාණයක් කරන එක හෝ වෙන යම් විදියකින් තමන් විසින්ම තමන්ගේ මාර්ගය සකසාගෙන යන එකක් තමයි තිබුණේ. නමුත් දැන් මෙයාලට අවශ්‍ය කරන මාර්ගදර්ශනයන් පොඩ්ඩක් කිලිපෙහෙලි කරගෙන දෙනවා. ඉතින් ඒක ඇතුලේ අභියෝගතා තියෙන පුළුවන් අනාගත බලාපොරොත්තු මොනවාද? අනාගත බලාපොරොත්තු ඉතින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තමයි. දැන් නැක්ස් නේ කරන්නේ. එහෙම කරාට අර තියෙන ෆිල්ම් මුණ කියන එක තමයි තියෙන්නේ. ඔව්. ඇත්තටම මේක මාර වැඩක් නේ. දැන් මගේ අපේ නිෂ්පාදකතුමී ඉන්නවා, මෙතන කැමරා කණ්ඩායමක් ඉන්නවා. මේ ඔක්කොම හරියට බැලුවොත් කලාකරුවෝනේ. දැන් අපේ මේ චිත්‍රපටි හෝ මේ කලාවට එන අය විතරයි මහේල කියන්නේ මේක උණක් කියලා. වෙන කිසිම වෘත්තියක එක උණක් නෙමෙයිනේ. වෘත්තිය. නමුත් මේ චිත්‍රපටි හරි කලාව හරි කරන අය කියනවා මේක උණක් කියලා. මන් දන්නේ ඔය උනේ කවදාවත් මොන බෙහෙත දිලවත් හොඳ කරන්න පුළුවන් ලැබෙන දෙයක් නෙමෙයි. දැන් මේ මහෙල දැන් සැලසුම් ගැනත් කතා බහ කරපු නිසා ඔබට තිබෙන බලාපොරොත්තු මොනවාද? දැන් ඔබ අනාගතයේ දරුවන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් මේ ඉන්නේ. දැන් මහෙලට තියෙන බලාපොරොත්තු මොනවාද? මහෙල මොනවාද? මහෙල නිර්මාණකරුවෙක්. එතකොට මහෙලගේ නිර්මාණකරුවා වලදමා තිබෙනවද නැත්නම් ඒක අහපව උගඩ ගමින් ඉන්නවද? මොකක්ද ඒකට වෙන්නේ? ඔව්, ඒ ප්‍රශ්නේ ගැන මට ගිය අවුරුද්දේ මේ ප්‍රොජෙක්ට් එක අවසානයේදී ඉතින් මට ආව ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ අපිට අර ඒක් එකක් තියෙනවනේ ආටිස්ට් කෙනෙක් විදියට. කියන්නේ මම ෂෝට් ෆිල්ම් මේකර් කෙනෙක් විදියට මේ අර පොඩි නීෂ් ක්‍රවුඩ් එකක් මාත් එක්ක එකතු වුණා මගේ චිත්‍රපටි බලන්න. සහ මේ චරණායතනයේ සෙල්ටි එක මට ගොඩක් උදව් කරා. මගේ චිත්‍රපටි දෙකම කෙටි චිත්‍රපටි දෙකම කලින් කරපු සිනමා වර්ල්ඩ් කින් ඉන්ටර්නැෂනල් චැනල් එකේ ටෙලිකාස්ට් වුණා. එතකොට ඒකත් එක්ක මට මේ හැදිලා ඉන්නවා මගේ වැඩක් එනකන් බලාගෙන ඉන්න ඉතාමත් කුඩා හරි පිරිසක්. එතකොට එයාලව සැටිස්ෆයි කරන්න සහ මගේ අර ඇතුළේ ඉන්න ආටිස්ට් සැටිස්ෆයි කරන්න මම මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ මගේ ඇතුළේ තියෙනවා, තවමත් තියෙනවා. හැබැයි මම හිතන්නේ ගිය අවුරුදු අගවෙද්දි මම ඒක විසඳගත්තා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට්ස් පටන් අරගෙන, ප්‍රොජෙක්ට්ස් ගැන හිතන්න පටන් අරගෙන සහ කතා කරන්න පටන් අරගෙන ඉතින් මම
කොහොමත් මේ අවුරුද්දේ තව මාසයක් දෙකක් ඇතුළත මගේ තුන්වෙනි ෂෝට් ෆිල්ම් එක එනවා. ඒත් එක්කම මම මේ අවුරුද්ද අග වෙන්න ඉවර වෙන්න කලින් බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා ෆීචර් එකක් කරන්න සහ ඒක ඉවර කරගන්න. ඒ ඒ කතාබහ අපි යමින් ඉන්නවා. ඉතින් හොඳයි ඒ සියලු දේවල් ඔව් අනිත් බලාපොරොත්තු ලොකු බලාපොරොත්තු ඇත්තට මට මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක තියෙන්නේ. ඒ කියන්නේ මම මේ ප්‍රොජෙක්ට් එක මේ බදාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මට තව අවුරුද්දක් හෝ තව අවුරුද්දක් අවුරුදු දෙකක් කාලයක් මේක කරලා එක් පාර හදලා මේක හැම අවුරුද්දකම තියෙන විදියට පාත් එක හදලා එතනින් අයින් වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තෘප්තිමත් විදියට අයින් වෙන්න පුළුවන් වුණොත් හොඳයි කියන බලාපොරොත්තුව තියෙනවා. හොඳයි. ජය වේවා. හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සියලු දේවල් ඔබ දෙපළගෙම සියලු දේවල් සාර්ථක වෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුති පැමිණියට. හයි බෝ. හොඳයි අපි එහෙනම් කෙටි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙමු.